I'm <laughs> sorry. සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන් තුදේබතා සදදම්මං මනිරාජස්ස සුනන්තු සගගමුකදං දම්ම සවන කාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්ම සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි ඔබ ඉතාම ශ්‍රද්ධහවින් අදත් ධර්මශ්‍රවනය කරන්න ටයි බලාපොරොත්තුවන්නේ මේ උතුම් දේශනාවේ සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මුල්ලේරියාව ශාන්තිමාවති අංක එකසිියතිස් තුනෙහි පදිංචි අතුළ බණ්ඩාර මහත්මා සහ දීපිකා බුද්ධ දහස මහත්මිය විසින් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සැදැහැති දායකත්වයගෙන කටයුතු කරනවා ඇත්තන්ට දේශනාව අවසානයේ පුුණ්්‍යාණු මෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්මශ්‍රවනය කරන්නට කාලේ. පින්වත්නී මේ දුකපස්සේ හභාගන යන හිත තරම් තවත් ලෝකෙ වෙන දෙයක් නෑ. එච්චරට මේ හිත දුකට කැමති කෙනෙක් කියන පුල නෑ මම දුකට කැමතිනෑ ම සැපේටයි කැමති කියල එම සම්මුති ලෝකයේ සැපේ කියන එක අස්සේ දුක සැඟවිලා තියෙන බව ඔබ නොදන්නාකම නිසා ඒ අවිද්‍යා සහගතව කියන කතාවක් එක යථාර්ථවාදී කතාවක් නෙමේ එක අවිද්‍යා සහගත කතාවක් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේ අතාර්ථය නොපෙනෙන තා කල් යථාර්ථය පෙන් නැති තාකල් ඒ පුද්ගලයා හිතාගනන්නේ මේ පවතින දේවල් අතර බොහොම සැපයක් සනීපයක් ආස්වාද ජනක බවක් තිය නෝ කියලා සැපයක් ආස්වාද ජනක බවක් නැත්ති නෑ ගැටලුවතියන්නේ සැපේ ආස්වාද ජන බව ආස්වාදේ හදලදීපු තැනම කඩාගෙන බිඳ වැටෙන එකයි. අනේකයි ලෝකයේ පවතින අරබුදේ ලෝකයේ පවතින අවුල්ල මේ අවුල ලිහාගන්න තමාව විමර්ශනය කරන විදිහයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ අර්බුදේ හදන්නේ තන්හාාව මයි අන්කි අන්කවරදයක් පත් නෙම තන්හාාව මයි මේ අරබුදය හදන්නේ පින්වත්න. තන්හාාව විසින් මේ අර්බුදය හදන වෙලාවක තන්හා සහගත ලෝකයක තන්හාාවෙන්ම මුසපත්තච්ච ලෝකයක තමයි අපි නැවතිලායින්නේ. ිලක ඇලින ගතිය අපේ හිතේ ස්වභභාවයක්. ඒ අලන ගතිය පදනම් කරගෙන ෝකට ධර්මී කියන්නේ රාගජං දෝස ජංචාපී මෝහජං චාගවිද්ධසූ කියලා. කරොන්තා කුසලංකම්මං සවිගාතං තිබුද්ද්‍රයන් කියලා. ඒ කියන්නේ. මේ හිත ඇලින තැන ඇලිල යනෝ ඇලින තැන ඇලිනවා කියල කියන්නේ මුුණුවට දැලින්නේ මේ හිත රූපේ ඇැලෙනු ශබ්ද ඇැලෙනෝ ගඳ සුවද ටෑලෙනෝ රසේ ඇලෙනෝ පහස ටෑලෙනෝ අර මුුණුවල්ල ටෑලිෙනෝ ඇයි මෙහිෙම ඇලින්නේ මෝහජං චාප විද්දසු ඇල නිමොකක්වත් නිසා නිමී මෝහයෙන් බැඳුණු ධර්මයක් නැති සත්‍යයාගේ බැඳීම නිසා බැඳීම නිසා. මෝහ සහගත බැඳීම නිසාම පින්නත්නී මෝහසාගත බැම්ම නිසාම ශ්‍රාවකයා ඇලුම් කටයුතු දේ කෙරෙහි ඇලෙනවා ගැටුම් කටයුතුදේ කෙරෙහි ගැටෙනවා එක තමයි සාමාන්‍ය කෙනෙකුට වෙලා තියෙන ඉරණම එක තමයි සාමාන්‍යකෙනෙක් මුහුණ දෙන අවාසනාවන්ත අදදකීම වෙනමොකක්වත්නෙ වී ඔබත් මමත් ඇලෙනවනං ඔබත් මමත් ගැටෙනවනංඒ ඇලීමට හෝ ගැටීමට උදවනේ පින්වත්නී. අධර්ම සත්්‍යයාගේ අධර්ම සත්ත්‍යයාගේ න ධර්මයක් හරියට දියුණු නැති සත්්‍යයාගේ. අධර්ම සත්‍යයා කියලක ැනමි ධර්මයක් නැති කෙන කියන එකම නබයි ජීවිතය ධර්මයක් වැඩිච්ච නැති සත්්‍යයාගේ මෝහාන්දකාරයේ මෝහය නැමැති බැම්ම නිසාමයි අපි ඇස ඉදිරියට එන රූපේ නිසා ඇලීම් ගැටීම් හදාගන්නේ කන ඉදිරියටන ශබ්දය නිසා ඇලීම් ගැටීම් හදාගන්නේ. දිව ඉදිරියට එන රසේ නිසා ඇලීම් ගැටීම් හදාගන්නේ කයයට දැනෙන පහස නිසා එලීම් ගැටීම් හදාගන්නේ මනසට දැනන අරමුණු නිසා ඇලීම් ගැටීම් හදාගන්නේ. එතවට මේ ඥානයක් නැති ශ්‍රාවකයාගේ ස්වභාවේ පදනම් කරගෙන පින්වත්න මත්තටත් දුක කියන එක හැදනවා එක මත්තට දුක හැදෙනවා කියනමකක්ද. අනාගතයට දුක හැදනවා එක අනාගතයට දුක හැදිනවාෙන ඇයි අනාගතයට දුක හැදෙනවා කියල කියන්නේ වෙනමකුත් නිසා නෙමෙයි අනාගතයට දු පිණිස එයා ඇහිම් දකින රූපේ නිසා ඇලීම් ගැටී මැතිකර ගැන ඒ අඥාන ශ්‍රාවකයා බිසින් කරමය හකදාගන්නවා. නොකද ඇහෙම් දකින රූපයේ නිසා ඇලුනුත් ඒ ඇලිච්ච තැන්බල පින්වත්න ඒ පුද්ගලය ඇලුනහම ඇලු තැන නැවත නැවත එයාගේ හිත තුළ කරම සකස්සෙනවා. නවත නවත ඒ හිත තුළ කරම සකස්වෙනකොට කරම සකස්වෙච්ච තැන කරමය සකස්වෙච්ච තැනක පින්වන්නේ කරමය සකස්වීම පදනම් කරගෙන ඒ කරමය සකස්වෙච්ච තැනක මත්තටනාගතයට දුකමෝරනෝ. මත්තට අනාගතයට දුක මෝරන්නේ නැති තැනකට හිතහදාගන්න විදිහ තමයි බුද්ධ දේශනාව අපට උදව් කරන්නේ. අවි්‍යා නියවතා, පෝසා, අන්ද භූතා අචක්කුකා එමනි ධර්මීතියන්නේ. අන්ද වෙච්ච ප්‍රඥ්ඥා ඇස රහිතා, අවිද්‍යාවෙන් වැසුනු පුරුෂයාගේ රාගාදී ධර්මයන්ගේ පිහිටා ඉදීම. කියන අවිද්‍යා සහගතව රාගාදී ධර්මයන් වල පිහිට ලඉන්නවා කිය එක පවත් එයා තුළ සිද්ධ වෙන ක්‍රියාවලයක්. ස්තීරව බඳු තත්ත්යක් එයා තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රඥ්ඥාවනමැති ඇස ැබීමත් එක්ක තමයි එයා තුළ පින්වත්නී මේ ආයතනවලින් ගන්න ලෝකයේ තුළ ඇලෙන්නවත් බැඳෙන්නවත් ගැටෙන්නවත් කවර දෙයක්වත් නෑ. මම ඇතුළට ගන්න විදි අවුලක් විතර මයි තියෙන්න්නේකකගේ ප්‍රඥාචක්සුසේ පහළවීමත් එක්ක තමයි ඇතිවෙන්න මේ ප්‍ර්ඥාව නැමැති ඇස පාදන්නේ ධර්මී නැමැති අවෂදය. ධර්මී නැමැති අවෂදය. එතවට ධර්මී නැමැති අවෂදය තුළින් ප්‍රඥාව කියන ඇස පාදාගත්ත තැනක, ප්‍රඥාවකන ඇස පාද ගත්තාම යායට ඇහිට පේන රූපයේ අථාර්ථය පේන පටන්ගන්නවා. කනට හැන සබ්දේශ ඇත්තටම සබ්ද මාත්‍රයක් පමණ මයි කියලා යට පේන පටන්ගන්නවා. ඇසට කනට නාසේට දිවට කයට මනසට අත්දැනන අද්දකින ලෝකය තුළ මේ අදදකින අදදැකීම් පරාසයෙන් නිරන්තරයෙන් හෑම වෙලාවකම හෑම මොහොතකම. උද්ගත වෙන තත්වය තුළ පින්වත්නී එයා දකිනවා එයා දැනගන්නවා. මේ අත් දකින ලෝකයේ තුළ නිරන්තරයෙන් ඇතිවී ඇති නැතිව නැතිව අන නාමරූප ධර්මයන් ටිකක් පමණ මයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත්ම ක්‍රියාත්මක වෙන්න කියෙයාට පේන්න පටන්ගන්නවා. ඊට වඩා කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දකින්න පටන් ගන්න කොට. එයාට. ඇස ඉදිරිටන රූපය කෙරෙහි රාගජං, රාගයක්කෝ දෝසජං දෝසයක් වෝ ඇතිවිනෑ. හේතුව මෝහජං මෝහේ නැති නිසා. මෝහේ නැතිනිසා. ප්‍රඥ්ඥාව කියන ඇස විසින් මෝහයෙන් වැහිලාතිබුණු මේ ප්‍ර්ඥා චක්සුසේ මෝහය කියන. ස්වභාවය අයින් කරලා දාලා ප්‍රඥාව කියන ඇහට ලෝකෙ දකිින්ඩ ඉඩ දුන්නට පස්සේ හැම්ම කෙනෙක්ම තියන තුළ තියන ප්‍රඥාාව ඇස උපද්දවල දෙන එක තමයි බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළින් කරලා දෙන්න පින්නත්න්නේ. බුදුරජාන් වහන්සේ විසින් කරලා දෙන්නේ. එතකොට මේ සත්තුව කියන ස්වභාවේ පැනවිලා තියෙන්නේ ප්‍ර්ඥාව කියන ඇස නැති තැනකයි. ප්‍රඥ්ඥාව කියන ඇස උපදවගන්නඩ බැරිවෙච්ච තැනක තමයි පින්වත්න්නේ. මේ ලෝකයේ හැමවෙලාවකම මේ එකන ප්‍රඥාව කියන ඇස උපදධවගන්ඩ බැරිවෙච්ච තැනක. ප්‍රඥාව කියන ඇැහිං ලෝකයේ දකින්න බැරිවෙච්ච තැනක පිනත්න ඇලුම් කටයුතු රූපයට ඇලෙනවා ගැටුම් කටයුතු රූපයට ගැටෙනවා. මෝහයට බැඳල අධර්මරා අධර්මයේ අධර්ම සත්වයාගේ බැම් මෝහේ බැම්ම නිසයි ඇලුම්ට යුතු රූපේට ඇලෙෙන්න්න ගැටුම් කටයුතු රපට ගැටේනෙ. රූපේ කියන්නේ ඇලුම් කට යුතු දෙකුත් නෙමයි ගැටුම්ට යුතුදෙකුත් නෙමෙයි. මම ඇතුළට ගන්න විදි අනුව ඇතුළෙ රාගානුසේ සහ පටිගානුසේ තියෙන නිසා ඇලුම් කට යුතු විදිහට මනසිකාරය පවත්වවා ගැටම්ටයුතු විදිෙන මනසිකාරය පවත්වවා. ඇත්තටම මනසිකාරේ ටිකක් වෙනස් කරගත්තා හම බරපතල විදියට ගැටෙන රූපයක් වෙලේ උනත් ඇල්න්න පුළලො සම්පූරණීම්. බරාපතල විදියටට ඇලුම් කටයුතු රූපයක් කරේ වුනත් මනසිකාරේ පොඩ්ඩක් වෙන පැත්තකට ගිහින් වෙනත් විදිහයට හිතනකොට ගැටන්න පුලො. පෙන්මතුන් අතර ගැටුම් ඇතිවෙන්න තේකයි. ක්කොමහදලා දෙන්නේ පින්නත් නී මොකක් නිසාද අධර්ම සත්‍යයාගේ මෝහය නැමැති බැම්ම නි අධර්ම සත්්‍යයායක් යන්න මේ අසත් පුරුෂකන් කරනවා කියම නෙමේ ධර්මය ජීවෝමාන නොවිච්ච ශ්‍රාවක භාවය නිසා එතකොට අන්දවෙච්ච ප්‍රඥාචක්සුසයක් රහිත පින්නත්නී අවිද්‍යාවෙන් වැසු සත්්‍යයාට රාගේටයි පටිගේට අයි වටත්දයක් යාට ලෝක පේන ඒ නිසාම යාට වෙන්නෙමොකක්ද එයාට වෙන්න පින්නත්නි, සම්පූරණයම තවදුරටත්ම සත්වයා සහ පුද්ගලයා කියලා අපි පනවගත්ත භාවයන් තුළම පිහිටා සංසාරයේ දිග්ගස්ස ගණ්ඩයි එයාට වෙන්නේ. මේ සසර කියන ස්වභාවේ පැනවිලා සංසාරයේ කියන ස්වභාවේ තුළ පිහිටා, වාසේකරන තාක්කල් පින්වත්න ඒ ශ්‍රාවකයාට, සත්ව පුද්ගල භාාවයෙන් නිදහස් වෙන්ඩ පුළුවන්කමක් නෑ ඇත්තටම සත්්‍යයා කියන්නම මේ ඇලීම් ගැටීම් පදනම් කරගනයි. සත්ව එක් කියල කියන්නේ ඇලීම් සහ ගැටීම් පදනම් වෙච්ච තැනකයි. සත්්‍යයා කිය නකයි. සත්්‍යයාට දෙන්න පුළුවන් ලස්සනම නිරුවචනය අර සංයුක්තනිකයි රාධ සංයුක්තේ තිය නොමකද රූපේකෝ රාධයෝ චන්දෝයෝ රාගෝ යා නන්දි යා තන්හා තත්‍ර සත්තෝ ත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති වේදනායකෝ රාධයෝ චන්දෝ යෝ රාගෝයා නම්දි යා තන්හා ත්‍ර සත්තෝ ත්‍ර විසත්වෝ තස්මා සත්තෝති උච්චති සංඥාකෝ රාධ යෝ චන්දෝ යෝ රාගෝ යා නම්දි යා තන්හා තත්‍ර සත්තෝ තත්්‍ර විසත්වෝ තස්මා සත්තෝති උච්චති ඔන්න හොම තෝරන්. මොකදද. රාද රූපය කෙරෙහි යම් කැමැත් අක්තියෙනවද. ය චන්දෝ කැමැත්තක්තියෙනවද. යෝ රාගෝ. රෝපය කරේ යම් ඇල්මක් තියෙනවද යා නන්දි නන්දි කියන්නේ රූපයකරේ යම් සතුටින් පිළිගැනීමක් තියෙනවද යා තන්හා රූපය කරේ යම් තෘෂ්ණාවක් තියෙනවද තත්්‍ර සත්තෝ එහිම ඇලුනෝ සත්ෝ කියන්නේ එහිම ඇලුනෝ තත්්‍ර විසත්වෝ විශේෂයෙන් ඇලුනෝ වෙයිද අස්මා සත්තෝති උච්චති. ඒනිසයි රාධ සත්වයා කියල කියන බලන්න සත්වය ගෙන කොච්චට ලස නර්ධයක්ද කියලා. වේදනාය කෝ රාද රාද වේදනාවට යම් කැමැත්තක් දැම වේදනාව කියනෙ අපේ හිත තුළ නිරායාසින් උද්ගත වෙන තත්ත්වයක්. ආයතනික ලෝකය පරිහරණය කරද්දී. වේදනාව කියල ස්වභාවයක් පින්වත්නි අපේ හිත තුළ උද්ගත වෙනවා වේදනාව කියන ස්වභාවය තමන්ගේ සිත තුළ උද්ගත වෙනකොට ඒ උද්ගත වන වේදනාව කෙරෙහි පින්වත්නි අපේ හිත තුළ පවතිනව චන් දෙයක්. අපි හරි කැමති සුකවේදනාවට ඒ සුකවේදනාව පවත්ව ගන්න චම් දෙයක් තියෙනවා අපිට නි දුක්ේදන වැඩ පත්ව ගණඩත් අපට චන්දයක් තිය නොමකොද දුක අපි පිකල් කරන නිසා සැපවේදනාවට ඇලි ලත් දුක්වේදනාව පිළිකුල් කරගෙන අපින්නවා නමුත් පුළුවන්ගුනාද මිච්චර කල් ත මිච්චර කල් හිටිය විදිට ඔබට පුළුවන්ගුුණද ඔබ හිතපු සැපය සනීපය සුකය ආස්වාදය කරාවට යන්න පුළුවන්කමත් තිබබද ඔබට පුළුවන්ක මත් තිබිෙනේ ට පුලුවන්ක වක්තිබෙන ඇයි පින්වත්නී ඔබට බැරිවුුණි ඔබට බැරිවනිි වෙනමොකක් වත් නිසානිමයි ඔබට පින්වත්නී ඒ කාරණයට බැරිවුණ ඒ ඒැන ඔබට ඔබ හොයපු සුකාස්වාදය පවත්වගඩ බැරිවුණි පින්වත්නය සුකාස්වාදය තුළ පවතින අනිත්‍යතාවේ නිසා ඔබ මේ කතාව දන්නේ නැති අවුලක් තිබ. සුකවේදනාව නිත්‍යය කල දන්න ඇතට කෙනෙ කිය පුට ඕවුවිතිං සැපවේදනාව නංඉතිං හිටිකමන් දුකක් ඇතිවෙනට නෑනී කියල හෙම හිතෙන්න්න පුළුවන්. සැපවේදනාවනන් දුකක් ඇතිෙනට ඇත්ති නෑනිි කලා හිතන්න පුළුවන් නැහැ. හම නමී සුකවේදනාව කියන පින්වත්නී සුකවේදනාව කියන ස්වභාවය ඇතිවෙච්ච තැනම නැතිවෙල යනු. මොකද සුකවේදනාව ඇතිවෙන්නේ කොහොමද කියලා දැනගත්තහම තේරෙනවා සුකවේදනාව දුක්වේදනාව ඇති වෙනකම්ම සුකවේදනාවක් එකදිගට පවතින්නේ නැහැ කියලා. කොහොමද සුකවේදනා උපදින්නේ. සුකවේදනාාව උපදින්නේ ස්පරසේ ප්‍රත්තියෙන්. ස්පසේන වෙති ප්‍රත්තිය තියන තැනක සුකවේදනාව කියන ස්වභාවය උද්ගත වෙනවා. එකතාම සාමාන්‍ය තත්ත්වයක්. ඉස්පරසේති බම සුකවේදනා උපදිනවා. දැන් සුකවේදනාව කියන ස්වභාවය රනි උපදින හොදේ තවටි අපසට බල ස්පරසය උපදින්නේ කුමක් නිසා. ඉස්පරසය උපදින්නේ පිරිනත්නී. ආයතන හය නිසා එ ස් පරිසය අයිංකරල බලන් එහන් දුක්ක සුකවේදන උපදිලති යතන නිසා. චක් යතන සෝතායතනය ආද ආයතනයන් නිසා තමයි ඔබ තුළ යම් සුකවේදනාවක් කටගත්තා නං ඒ සුකවේදනාව හට අර්ගන තියෙන්නේ. එත මේ සුකවේදනාවක් කටගත්ත තැනක ආයතන හය නිසා නම් සුකවේදනා හටගත්ත සුකවේදනාව තායතන හය පැත්තෙෙන්ම හය පැත්තකින් ඇති වෙනවා. ඇස නිසා සැපවේදනා හටගන්නවා කණ නිසා සැපවේදනා හටගන්නවා ආයතන හයකින්ම සුකවේදනා ඇති වෙනවා. ප්‍රආයතන හයකින්ම සුකවේදනා ඇති වෙනව නම් වේදනාව කියන්නීම හැඟීමක් නං වේදනාව කියන්න හැගීම න. සුකවේදනාව පුළුවන් අල්ල පෙන් අනමින් බලන මගේ සුකවේදනාව මේ බලන්නක මගේ දුක්ේදනාව කිය පෙන්න්න පුළුවන්ද වේදනාව පෙන් න්න බෑ වේදනාව කියන්නේ නාමධර්මයක් මේ වේදනාව කියනනාමධර්මය සෑමවලාවකම වේදනාව කියන නාමධර්මය සෑම බෙලාවකම තමන්ගේ හිත තුළ උද්ගත වෙන තත්ත්වයක් නං එතකොට වේදනාව කියන එක සම්මිශ්‍රණයකුත් නැත්තන් සම්මිශ්‍රණයයක් යන ඇසේවේදනාවයි කනීවේදනාවයි නාසීවේදනවයි තුනම එක පාරමිශ්‍ර වෙලා ඇති වෙනෝ ඇතිවිෙනෝද ඇතිවෙන්නේ දිවේවේදනාවයි කයේවේදනාව ඔක්කොම එක පාර ඇති වෙනෝ ඇතිවින්නේ එකට කවදාවත් ඇතිවෙන්නේ නෑ. එතකොට මේ වේදනාව ඇතිවෙන්නේ එක පාර නොවේ සුසංයෝගයකින් වේදනාව හට ගන්න ස්වේදනා සංයෝගයක් නෑ එකඇන්න ඇසේ වේදනාවයි කනයු වේදනාවයි දෙක සංයෝග වී හතරගන්න ඇසේ වේදනාව පවතින තාක්කල් කනීවේදනාව පවති නෑ කනේවේදනාව නිරුද්ධ වෙච්ච තැන තමයි ඇසේ වේදනාව හටගන්න නිහමනංදනාව එතනම එතනම ඇති වෙලා නැතිවෙලා නිරුද්ධවී යනව නේද කියන කතාවපි දැනඉ නක්ෂණයක් ගානී වේදනාව හටකන නිරුද්ධ වයනවා. ති එහෙම වේදනාවක් තියෙනවා කියලා දන් නැතිනිසා තමයි සත්වයා කියලා කියන්න. සත්වයා කියන්න යන්න ඕකටයි. ඒකයි මෙතන කියන්නේ එමොකක්ද මෙතන වේදනායකෝ රාධ යෝ චන්දු. මේ වේදනාව ඇතිවෙලා නැතිවෙල යනවා කියලා දන්න නැතිකම නිසාම ඒ ශ්‍රාවකයා තුළ, වේදනාවකිරෙේ යම් කැමැත්තක්කුප දෙෙනවා ය චන්දෝ. යෝ රාගෝ වේදනාවකිරෙහි ඇල්මක් හටගන්නවා. යා නම්දී. වේදනාව කෙරේ පින්වත්නී සතුටක් ඇති වෙනවා යා තන්හා වේදනාව පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙනවා. තත්්‍ර සත්තෝ අන්න ඒකට මැල්ල මොකට දැල්ලති. චන්දේටයි රාගේටයි නන්දිියටයි තන්හාාවට ඔන්න ඔය හතරටම ඇලිලා. චන්දය සහ රාගයයි නන්දිිය අයි තන්නාවයි හතර ම හදලා දුන්න වේදනාවට මැලිලා ඇයි ේදනාවගෙන දන්නේ නෑ මොකක්වත්. වේදනාවට මැලිලා. තත්‍ර විසත්තු විශේෂය මැලිලා. විශේෂයෙන් ඇලිලා. විශේෂෙන් මැලිලා විශේෂය මැලි ඉන්න නිසා. ට කිය නොමදද තස්මා සත්තෝති උච්චති යාඩිකන සත්්‍යයා කියලා. ඔන්න ඔ අදහසින්තම අප ැන සත්ව පුද්ගල භාවය කඩාගන්න කියලා. පින්වත්න සං්ඥාව කියන එක නොයෙක් සං්ඥාපි තුළ පහල වෙනවා සඥාව කියන්නේ යථාර්ථයක් නමේ සම්මුතියක්. අපි පනව ගත්ත දෙයක්. අපි දාගත්ත සං්ඥා ඔක්කොම අපි දාගත්ත ස්ඥා තියන්නේ එකම මූලධර්මවල භාවිතයට අපි සං්ඥාවත්දාගෙනන්නවා එතකොට දැ පොතක් ගඩුකු අකුරු තියෙනවා ඊට පස්සේ පෙරලන්න පුළුවන් කවරයත් තියෙනවා එක එකට බැඳල තියෙනවා අපි එකට පොතක් කියලා කියනවා ඒ පොතිත් අපි එහැම පොතේම පිටූ එකට බැඳපුූ ඒව තමයිති න ප්‍රමාණයමික්කට අපි කියනවා නවකතාව කියලා තවකට කෙටිකතා සංග්‍රහය කියනවා තවයිකට සන්දේශය කියනවා තවට සාාස්ත්‍රී ග්‍රම්න්ථ කියනවා සංඟරාව කියනවා ඒගේගේ අපි දාගන පොදුවේ ගත්ොත් ොදුවේ ගත්තුත් එක මූල ධර්මවල සුංයෝගයක් නමීදතියෙන් සුසංයෝගයක්. එම ප්‍රමාණය එකම විදියට තියෙනවා අපි හදාගත්තේවා. එතකොට මේ අපි දාගත්ත ගොඩාක් සංඥානිමීදලෝකීති සඥා. සංඥාව විසින් පුද්ගලයක් කොච්චර මුලා කරනවාද කියනවා නං සංඥාව විසි තමයි පින්වත්නි පුද්ගලයාට, නැති දෙයක් ඇති බවට මව මවා මව මවා පෙන්න්න පිවත්නි නැති දෙයක් ඇති බවට මවල පෙන්න්න නවා. සැබෑවටම නෑ සැබෑවටම නැති දෙයක් ඇති බවට මව ල පෙන්න්න නො. සඥ්ඥාවන් ගොඩකට අහුවෙලා සං්ඥා විපල්ලා අසවලට අහුවෙලා පි. ැබෑවටම ගිහින් බැලවාම පිට අල්ලගත්ත ස්ඥාවේ හරය එතන නෑ එබඳු සං්ඥා පින්වත්නි හය පැත්තකින් ඇතුළටනවා ඇස පැත්තිං ඇතුළටනවා කනපැත්තිං ඇතුටනවා නාසේ පැත්තිං ඇතුළටනවා දිව පැත්තිං ඇතුළටනවා කය පැත්තිං එවා මනස පැත්ති නවා හය පැත්තකින් සං්ඥා ගලනවා රූප සං්ඥා ආදිය සබ්ද සඥා ආදිය නොෙක් සං්ඥා ගල්නවා ඒ සංඥා ඇතුළට මුලින්ම දාලා තිබ්බාම ඒ සඥා අඳුන ගන්නවා මුලින් දාලාතිෙන් ඕන් ගෑනියයෙක් පිරිමියෙක් කම්මතාත්තා දුවපුතා මේ විදියට සං්ඥාව දාලාතියෙන්න්න ඕන මනසට සංඥාව දාල කලීම සඥ්ඥාව සං්ඥා ගත කරලා තිබ්බාම ඒකට අනුව එලියක ගැලපෙනකොට ඒකට දරුවාකෙ අපි හඳුන්නවා ඇතුළේකත් එක් ගැලපෙනකොට ඒකට දුව කියලා හිතනවා පුතා කියල හිතනවා ගෑනී කියල හිතනවා පිරිමියක් කියල හිතනවා මලක් කියලා හිතනවා එක එක දේවල් අපි පාවිච්චි කරනවා. දේවිදියට පාවිච්චි කරන්නේ අපි තුළ පවතින සං්ඥා විපල්ලාස නිසා. එතුට මේ ස්ඥාත් රූප සඥ්ඥා සහ සබ්ද සං්ඥා කියනවා එකපාර සඥ්ඥාවන් පහල වෙන්නේෑ. රූප සඥා පහල වෙච්ච වෙලාවට බ්ද සං්ඥානය සබ්ද සඥ්ඥා පහල වෙච්චි වෙලාට ගන්ධ සඥඥානය ගන්ධ සංඥා පහල වෙච්ච වෙලාට රස සං්ඥානය මේ සං්ඥායික පාර ඇති වෙන්නේ නෑ මේ හිතට එක සං්ඥාවයික පාර ගණ්ඩ පුළුවන් සඥාතුනක් අතරක් ගණ්ඩ බෑ එතු මේ හිත දුරුවලයි උද්දේගකාරි වේගවත් ඉතා වේගයෙන් වැඩ කරනවා. මේ සං්ඥාවන් ඇතිවෙනකොට නැති දෙයක් ඇති බවට මේ හිත මවල පෙන්න්නනවා. මේ ඇතිවෙන සංඥාවල හරය යථාර්ථය බිල බැලුවට පස්සේ පේන දේනෙවෙයි දැන් ගැහැණියක් කියලා රාගයක් උපදව ගත්තට ඒ රාගගේ උපදව ගත්ත ගැහැනිය බෙදල බැලුවහම වෙන් කරල බැලුවට පස්සේ දෙතිස් කුණු බොකොට සම් තිස් දෙකකට බෙදුවහම කෙස්ලෝම් නියය දත් සමස් නහර යට ඇ මිදුලුවකු ගඩු හදව තක්මාව දළඹ ඔක්කොම් බෙදවාම ලස්සනම ගෑනු කෙනෙක්ගේ පවා ගැහැනිය කියන සංඥාව අයිංවල යන අද නැද්ද ආංල යනු එතකොට කෝ අර මුලින් ගත්ත සඥාව බෙදුවට පස්සේ හර අස්සේ පරමාර්ථය ගැහැනිය කියන එක ලෝකයේ පරමාර්තය නම් බෙදීම තුළත්තේ පරමාර්තයේ ඒ විදිහටම පවතින් ඩෝනද නැද පවතින් ඩෝල් බෙදීම තුළලත් ඒ පරමාර්තයේ පවතින් ඩෝල් දහඒවා දෙකක් විස්්සයි නං පහේ ව අහතරකුත් විස්්ක් වෙන් ෝල් ත් බෙදුවොත්තේම දෙකේ දහයිකුත්තු විසක් වෙන්ලෝ ඕම බෙදාගනගී එකේවා විසක් විශ් නොවනොත්තෙම එක බෙදබෙද බලනකොටත් මූලික වටිනාකම මූලිකාගේ තියෙන්ඩෝඩ දැන් අර ගැහැනියෙක් පිරිමියෙක් දුව පුතා අම්මතාතා මේ විදියට මේ ලෝකෙ දාගත්ත සංඥාව බෙදන බලන කොටත් තිෙන් ඩෝඩ ෙදලා බලනකොට අට සංඥාව පේනෙම නැතුව සං්ඥාව හොයන්ඩම බැරුව යන වනං සංඥාව පේනෙම නැතුව යනවනං. අර මූලික හරය පිළිබඳ. මූලික වසයෙන් පරමාර්ථ සතති මේ සම්මුතියේදී ගත්ත මූලික හරය පිළිබඳ අභියෝගයට ලක් වෙන්න නැත. අභියෝගයට ලක්වෙනවා. එතකට බින්න මේ අභියෝගයට ලක්වෙන බෙදීම තුළ අභියෝගයට ලක්වෙන සං්ඥාව, ලක ගන්න විධ සංඥා රූපේවිතරැක්නිමි සබ්ද සං්ඥා ගන්ධ සං්ඥා රස සං්ඥා පොට්ටබ්ද සංඥා ධම්ම සඥා ආදී නොයෙක්කාකාරය සඥ්ඥාවන් කෙරෙහි මේ වගේ යථාර්ථය නොදන්නාකමට මේවා ඇතිවෙලා නැතිවෙලා යන්න භාවය පිළිබඳ නොදන්නාකමට පින්වත්නී අපි ඒ සං්ඥාවලට අහුවෙලා ඉන්න අවුවෙලාඉන්න. ඒ සං්ඥාවලට අහුවෙලා ඉන්න නිසාම පින්වත්නී. බුදුරජාණාන්සේ මතක් කරනවා සංඥාකෝ රාධ යෝචන්දෝ සංඥාව කර යම් කැමැත්තක් ඇද්ද යෝ රාගු ඇල්මක්කඇද්ද යා නම්දිී සතුටක්ඇද අ සඥා ඇති වෙනකොට හරි සතුටක් තියෙනවා නමුත්ති මේවා ඇති වෙලා නැතිවෙලාවා කියලා තේරන්නේ සතුටක් ඇදද යා තන්හා තෘෂ්නාවක් ඇද තත්්‍ර සත්වෝ ඒ රාගය නන්දිය තන්හාව චන්දය හදලදුන්න රූප සඥා සබ්ද සඥා ආදිය කෙරෙහි තත්‍ර සත්තෝ ඇලීමක් ඇදද තත්්‍ර විසත්වෝ විශේෂය ඇලීමක් ඇද්ද අන්න නිසා සත්්‍යයා කියන දෙැම් බලන්න සත්්‍යයා කියන්නේ අවිද්‍යාවඉන්න නිසා වමොකටවත් මේ අවිද්‍යාව ඉන්න නිසා මේ හිතේ උපදින සංස්කාරයන්තියනවා සංස්කාර කියන්නේ ඇසින් රූපය දැකීම පදනම් කරගෙන සිතුවිලි ජනිත වෙනවා මේ හිත තුළ කනින් ශබ්දය අහනකොට අහන ශබ්දය පදනම් කරගෙනම මේ හිතේ සිතුවිලි ජනිත වවා නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට සිතුවිලි ජනිත වෙනවා. කයෙන් පහස විඳන කොට සිතුවිලි ජනිත වෙනවා. ඒ සිතුවිලි ජනිත වෙනකොට ඒ සිතුවිලි ජනිතවෙච්ච තැනක පින්වත්න ඒවා රැහන්දකින රූපේයටට මනාපනං මනාප පැත්තෙන් සිතුවිලිද අමනාපනං අමනාප පැත්තිෙන් සිතුවිලිද මේ හිතට ගලාගන ගලාගන ගලාගෙන එනවා ගලාගෙනනවා. විදියට පින්වත්නි මේ හිතට සිතුවිලි නොයෙක්කාකාරයෙන් ගලාගන ගලාගෙන එනකොට පින්වත්නී ඒ ගලාගනන සිතුවිලි අනවශ්‍ය විදියට අපි පරිහරණය කරමින් වටිනාකම් ආරෝපනය කරනවා නමුත් මේ සිතුවිල්ලක පැවැත්ම පිළිබඳ බැලුවන් පස්සේ ලැජ්ජාවක්්‍යහිතෙනවා මේවාට ප්‍රේම කිරීම ඇලුම් කිරීම සම්බන්ධ මොකද ඇසිංරූප දැකීම සා ඇසහර හා සංස්කාර හිතට ගල නොවා වගේම ඒ මොහොතේම ඇහෙනකොට ඒ මොහොතේම ඇහෙනවා නෙමි ඒ ඒ පෙනිෙන මට්ටම නිරුද්ධ වෙලා ඇහෙනොට ඇහීම නිසා සිතුවිලි ජනිත වෙනවා. ඇහීම වෙලාවේ සිතේ සිතුවිලි ජනිතවීමත් පිෙනීම නිසාහිතේ ජනිත වන සිතුවිලිත් කියන සිතුවිලි දෙකම මේ හිතට දරන්්ඩ බෑ. එක පාර දරඩ බෑ. ඇහන වෙලාවට පහළ වෙන සබ්ද සංචේතන නිරුද්ධ වනොත්විතරයි පේන වෙලාවට රූප සංචේතනාව පහළවෙන්. ඒ රූප සංචේතනාව නිරුද්ධ වෙන අම් පස්සේ ආය දැනෙන දේවල් නිසා සංචේතනා පහල වෙන. ඒම නම් මේ සිතුවිලි වේගෙන් ඇතිවී ඇතිවි නැති ැතිවි යනවා කියනෙක තේරෙන්නෑ තේරෙන් නැතිකම නිසාම යාමකද කරන්නේ. තේරෙන් නැතිකම නිසාම පින්වත්නී වෙන මොකක්වත් නෙමී ඒ තේ ඒ නොතේරෙන කමම පදනම් කරගෙන සංකාරේසූ කෝ රාධ යෝ චන්දූ යෝ රාගෝ යා නන්දියා තන්හා තත්ත්‍ර සත්වෝ ත්‍රපවි සත් වූ. යෝ චන්දෝ ඒ විදියට පහළ වෙන සිතුවිලි කෙරෙහි එයා තුළ කැමැත්තක් ඇති වෙනෝ ඇයි කැමැත් කැමැත්ත කියන එකත් සිතුවිල්ලක් ඒ ඇති ඒකත් ඇතිලා ඇතිලා නැතිවෙලා නැතිවෙලය නො ඇතිවෙලා ඇතිවෙලා නැතිලා නැතිවෙලා යන එක්කට යම්වෙලාවක චන්දයක් හදාගන්න නම් ඒ චන්දය කියන්නේ මුන්න තරම් මෝඩ දෙයක්ද පින්වත්නී මේ ඔක්කොම වෙන්නමකක් නිසාද. අර මුලීම් මේ දේශනාවකපු අවිද්‍යාව නිසා නෙමේද. ප්‍රඥ්ඥා චක්සුසය නොලැබච්ච නිසා නෙමේද. අවිද්‍යාවෙන් වැසු පුද්ගලයා ප්‍රඥා ඇස උදවගන්ඩ බැරිවෙච්ච නිසා නිමේද මේ ඇලුම් කටයුතු සිතුවිලිවල ඇලෙන්නේ ගැටුම් කටයුතු සිතුවිලි වල ගැටෙන්නේ මෝහම් බැඳලලා අධර්ම සත්වයාගේ මේ බැම්ම නිසා නෙමේද. අධර්ම සත්්‍යයා තුළ පවතින මේ බැම්ම නිසා. ඒ විදියට සිතුවිලි ඇති වෙනකොට යෝ චන්දෝ ඒ සිතුවිලි කෙරෙයි චන්දයක් කටගන්නවා යෝ රාගු ඒ සිතුවිලි කෙරෙයි ඇල්මක් කටගන්නවා යා නන්දිී ඒ සිතුවිලි නිසා යම් සතුටක් හිතේ උපදිනවා යාතන්හා ඒ සිතුවිලි නිසාමහිතේ තෘෂ්ණාවක් කටගන්නවා ඒ හිතේ උද්ගතවෙච්ච ඇසකණනාසේ දිවකය මනස නිසා ් උද්ගතවෙච්ච සිතුවිලි කෙරෙහි චන් දෙයක් රාගයක් නන්දියක් තන්නාවක් හදාගත්ත නිසා එයාටකි නොකද තත්්‍ර සත්වෝ ඒකට විශේසි ඇලිලා මොනවටද එ සිතුවිලි කෙරේ තත්්‍ර විසත්වෝ විශේසි ඇලිලා මේ ඇති වෙලා නැතිවෙල යන වයාට පින මොකදක පේන ප්‍රඥා චක්සුසයට මේ මේ මසැසට මස්වලින් හැදි්ච මේ චක්ෂුසයට එක පෙන්නෑ එක ප්‍රඥ්ඥා චක්සුසයට පේන නිසා ප්‍රඥ්ඥා ඇස පහල වෙල නැති නිසාමයි තත්්‍ර සත්වෝ ත්‍ර විසත්වෝ තස්මා සත්තෝති උච්චති ඇලුනු නිසා විශේෂෙන් මැල්ලු නිසායි සත්්‍යයා කියලා කියනවා මේ අතාාර්ථයේ තේරුම් ගත්තේ නැති නිසාම අපි හරියට පොඩිළමෙක් සෙල්ලන්ගේකට අහුවෙලා කිය කෝම්පිට්ටු හදහද හීන ලෝකයක් මවාගලින් නොවගේ මේ මුළු ලෝකේම පේහිතෙෙන් මවාගෙනඉන්නේ. මේ විශේෂෙන් ඇලීම පවතින සත්ව භාවය පවත්වන නිසා. සත්ව භාවේ පවත්වන නිසා පිවත්න එත සත්ව භාවේ පවත්වන්ඩ මෙතන මොනවාද පින්වත් තිතියෙන්නේ. සැබෑවටම සත්වයෙක් පුද්ගලයේ කියල කතාකරගණ්ඩ ලෝකයේ පවතින පරමාර්ථය කුමක්ද. යම් දවසක මේ විදියට විමසන්ඩ ලැබෙන්නේ ඔබට ප්‍රඥා ඇස පහළවිච්ච දවසටයි. යම් දවසකො ඔබට ප්‍රඥාව කියන ඇස පහළ වනොත් ඒ ප්‍රඥාව කියන ඇස පහළ වෙච්ච දවසට තේරේවි මේ මොන්නතරම් මුලාවකද හිටියේ. මොන්න තරං අන්දබාල වැඩකද යෙදිලා හිටිය කියලා තේරේවි ඒක ඇහින්න්නම් කවදාවත් දකින්නට බැමිනිසු පපොත් කියවකිව බැලුවට මිනිස්සු මේ කනින් කහලා තේරුම් ග්ඩ හදුවට ඒට අදාළ මූලික ලක්ෂණ ටික විතරයි ඇහිං සහ කනින් අත්දැකම් හර ගන්න වෙන්නේ ඒකට නම් ප්‍රඥාව කිය නැස උපදවා ගණ්ඩම වෙනවා වෙනවි කල්පයක් නෑ ඒක උපදවා ගන්නම වෙනවා. මේ විදියට මේ ඉස්කන්ද ධර්මයන් පිළිබඳව ස්කන්ද ධර්මයන් පිළිබඳ තමා තුළ පවතින චන්දයද රාගේයද නන්දියද තන්නාවද ඇලීමද විශේෂයෙන් ඇලීමද නිසානේද සත්ත්වයා කිය කියන්නේ. දැන් මෙතන මේ පුදගලයට තේරවා මේවා ඇතිවෙච්ච තැනම නැතිවෙලා යන වන්නං. බැලුම්බෝලයක් පුම්බනකොට එක පාරම පින්බීගෙනැවිල්න්න එක පාරිම පුපුරල යන වන්නං. අන්න ඒ වගේ ඇති වනාට වඩා වැඩිවේගකින් මේවාගේ නිරෝධයේ උද්වේගයත් වැඩි නං. මේ වැඩිවෙච්ච නිරෝධය උද්වේගකාරී ස්වභාවයම පදනම් කරගෙන අපි මේවා කෙරෙහි ඇලීමක් බැඳීමක් විශේෂ ලෙන්ගතුකමක් පාගන හිටිය අට මම කොයි තරං අවිද්‍යා සාගත වැඩකදින්නේ. මේක තේරෙනකොට පින්නත්න්නේ. මේ විදියට යම් ශ්‍රාවකය ඒවා පිළිබඳ සම්මර්ෂනය කලොත්. මේ විදියට යහපත් දැක්මකටාවොත් මෙතන කිමකට තමයි සම්මාධි්ිය කියන්නේ. යහපත් දැක්මකටාවොත් පින්වත්න. මේ විදියට එයාට මේ ස්කන්දයන් පිළිබඳ යථාර්ථවාදීව බැල්මක් ඇැතිවුණුත්. එක ප්‍ර්ඥා ඇහෙන් දකින්නේ ඒ දැක්ම නිසා. සම්මා දස්සනං පන බන්තේ කිමත්තීයන්ති එහෙම ධර්මීතයෙන්. ස්වාමීණී මේ ැ කිමක් පදනම් කරගෙනද පවතින්නේ. මේ විදිහට දැක්කාම මොකක්ද වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. සම්මාදස්සනංකෝ නිබ්ිදත්හං. මේ විදියට දකිනකොට එයාට සම්පූරණයම නිබ්බි දත්තං නිබිදත්තං කියන්නේ මේ සංස්කාරයන්ගේ ඇසුර පිළිබඳ යම් කලකිරීමක් කටගන්නවා ජීවිතයේ ගැනවත් මත් නැත්තං මේ පවතින ක්‍රම ගැනවත් මේවා ගැන නෙමී අපිහිතාගෙනවා මේවා ගැනයි ඒපා වෙන්නේ කෙළෙහිමිකක් නෑ පවතින ක්‍රමය තුළයා හොන්තට සම්මුති යානයකුතයාට තියෙනවා නිමේත එක්කම සම්මුතිය ගැන නුවනක් තියෙන කෙනා සම්මුති ආභිභවාගිහින් සම්මුතියට අභිහෝග කරඩයන්නත් නෑ සම්මුතියත් එක පැටලෙන්නේෙත් නෑ සම්මුතියත්ක පැටලිෙනව නම් පරමාර්තයේ දැකලා එතැන පරමාර්තය තුළ හරි දැක්මකු තැත්ති නෑ මුලාවක්තිෙන් සමුතිය අත්තේක මොකටද පැටලින් ඔය ලෝකයත්ක පැටලි පැටලි සත්‍යාව බෝධය පැත්තිෙන් යන වැඩ පිළි වෙල අපට බුදුරජාණන් වහන්සේ පැදිලි කලා නෑ පිවත්න්නේ. එය වෙන දට වඩාහොන්දට ලෝකය අත් එක ගණු දෙෙනු කරනවා වෙන දට වඩාහුන්දට යුත්තුකං වගකීම් ි පැර හරි නැතුව කරන එක තමන්ගේ වගකීමක් යැයි සම්මුති ලෝකයේද සලකනවා. නමුත් එයාට ප්‍රඥාචක්සුසේ තියවා හැබැයි ප්‍රඥාචක්සුසේ තියෙනවා කියලා එයා ඇසාන්ද කරගන්න මමි වි කියන ගැඹුරුව එකක්. එකන ප්‍රඥාචක්සුසේ පහල වනා කියලාය හැන්ද කරගන්න. එක ඇහිංබත් දැකපු ලෝකය තේවිදියටටම දකිනවා. එයා මේ ප්‍ර්ඥාචක්සුසේ පහලකර ගත්ත කියල කානාන්ද කරගන්න එයාට මෙිදිනදා ගත වෙච්චන්තල සම්බන්ධතා යුතුකං වගකීම් රැකීරක්ෂාදී කටයුතු ඒ සම්මුති ලෝකයේ එයාගේ දෛනික චරයයා බිඳවට ගැද අද ගොඩාකයින්නවා මේ ටිකක් බනහලා ටිකක් ඔය ධර්මී පැත්තට යම් නැබුරුවවක්තියනයක නනි ට හරින්න ගිහිකෙර මංහරින්නේ මහනකමට ඉක්මට මහන වින්නලුවන මේ ස්වාමිාස මහන වන්නඩ බැරි කියෙහි මහනායි හරියටන්න. ඒ අඒ අහන්නේ සම්මුති ඥානයේ නැතිකමට සම්මුති ඥානයේ තියෙන කෙනෙක් මේ එකපාර කලබලවෙලා මේ සම්මුති ලෝකයේ අතික්‍රමණය කරලාම් ධර්මය පැත්තටඉන්න හ එකැන පැවිද්ධ වගේ තැනකට එන්න හදා ඉනෑ හෙම කලබල වෙන්න ඕනත් නෑ. මොකට දිච්චර කලබල වෙන්නේ. එච්චර කලබල වෙලා මේ වැඩේ කරන්නත් බෑ. පිනත්නි කලබල වුනොත් අපි තුළ යම් ස්වල් පහරි දියුණුක්ති න දියුණුවත් බිඳ වැටෙන්න්න පුළුවන්ෙන් ිඳ වැටික්්චාය මම හරියට දැකලා තියෙනවා. එතකොට මෙතන ඇතිවෙන කලකිරීම බිරිඳ ගැන දරුවා ගැන නිබ්බිදත්තන් කියලා කියන්නේ බිරිඳ දරුවා ස්වාමියයා පවුල්ස් මවා ගැන නිමී. අ එයාට ඇති වුණානේද සත්වයෙක් පුද්ගලය කියලා කියන්නේ, චන්දය රාග නම්දිය තන්හාාව පදනම් කරගෙන ත්‍ර සත්ව ත්‍ර විසත්වෝ කියලා මේ විශේෂෙන් ඇලීම පදනම් කරගෙනව නේද සත්ව භාවයක් පැනවෙන්නේ කියලා යාට යම් නුවනක් ඇැති වුණනිදන්. ඒ නුවන ඔස්සේ නිබ්බිදත්තං. අන්න එහෙමනං චන්දයක් රාගයක් නම්දියක්, තන්හාාවක් ස්කන්ධයන් කෙරහි හදාගණ්ඩ බෑනේද මේවා ඇතිවෙලා නැතිවෙලා යන ස්වභාවයට නේද අයිති. ඇතිවෙලා නැතිවෙලා යන ස්ොභාවේ නේද මේවා නියෝජනය කරන්නේ කියලයාට අර පැහැදිලි නුවනක් නී පින්වත්නී දැම් මෙතන ඇතිවුණි. ඒ පැහැදිලි නුවන නිසයියාට ඒ ස්කන්දයන් ගැන නිබ්බිදත්තං මිසක් ලෝකය ගැන සම්මුතිය ගැන නිබ්බිධත්තං නේ එයා වෙන දවගේ ගනුදනු කරනවා. නිබ්බිධාපන බන්තයේ කිමත්්‍යයාති හොඳයි ඔබ වහන්සේ කියන්න, මේ නි නිබ්බිධාව කියන එක කිනම් අර්ථයක් පිණිසද. මොකක්ද මේ නිබිධාවේ ඊළඟ පියවර ඊළඟ අර්තථය මොකක්ද නිබ්බිදාකෝරාද விරාගත්තා නි්බිධාව රාධ විරාගේය පිණසයි නොෑල්ම පිණසයිමකද. රාගය නම්දිය චම්දය තන්හාාව මේවා ඉතිරින තුව නිරුද් කරලාදාන්න අයිති මේවා ඉතිරිනත ඇති නොවන විදිහටම ඉන්ද්‍රියන් ආයතනයන් පරිහරණය කරන්න යිති. මේවිදියට රාගයක් ඇතිවෙච්ච ආයතන කලකිරුණන්ට පස්සිදැ විරාගේට අයිය බරදැන් රාගය ඇතිවෙන්න. ඇදැන් රූපවේදනා සංඥා සංකාර විඥ්ඥාන රරි දැ විරාගයක් තියන රාගයක් නෑ ඉස්සල ඇඩිලා හිටියා තැ මේම පිළිබන්ඳී අතාාර්ථවාදී නුවනක් අවබෝධයක් තියෙන නිසා දැන් විරාගයයි ඇයි විරාගය ඇති වුණ අර නිබ්බිදත්තන් කියන ස්වභහාවේ නිසා විරාගයි ඇති වනේ. එතකොට අර රාධ කියන භික්‍ෂු අහන හොඳයි විරාගෝන විරාගෝ පණබන්තයේ කිමත්තීයෝතිය මේ ස්වාමීනී විරාග කිනම් අර්ථයක් පිණිසද විරාගේ කිනම් අරතයක් මීතේ විරාගය ඇතිවුණොත් කවරක් ගැනද මේ විරාගගේ ඇතිවෙන දරුව ගැනවත් ඉඩං ඩන් දේපල රත්තරම් බඩු ගැනහෙම නෙම ඕවන මනිසු කලිමත් තරන්නේ ඕ අතැරල වැඩන්නේ පංචස්කන්ද ලෝකය කෙරෙහි රාගයක් නන්දියක් තන්හාාවක් චන්දයක් තියාගෙන රත්තරම් බඩු ටික විතරක් බෑග එකක දාලා වහලා තිබ්බ කියල කිසිම වැක්න කිසිම තේරුමක් නෑ චන්දේ රාගේ නන්දියය තන්නාව තිබොත් රත්තරම් බඩු ටිකන් බල තුර ති නෝදි කියල බලබල තමයි ඉඩුව නි ගලවල දැම කියල මොකොත්වෙන්නේ නෑ. එතෝට මේ විරාගෝ පණබන්තයේ කිමත්තිියෝති මොනොවදමි ස්වාමීණී විරාගය කිනම් අර්ථයක් ද නියෝජනය කරන්නේ එතකොට උන්වහන්සේ මතක් කරනවා විරාගෝකෝ රාධ විමුක්තත්තු රාධ විරාගය විරාගය අරහත් මාර්ගය පිණිසයි. මිදීම පිණිසයි. කවරක මිදීමද චන්දේරාගේ නන්දිය තන්නාව හදපු ස්කන්දයන්ගේ මිදීම පිණිස. ස්කන්දයන්ගේ මිදීම පිණිස. රත්තනම්බඩුවල මිදීම් පිණිස. ඒව ස්කන්දයන්ගින් මිදනකොට රත්තරම්බඩු නිරායාසෙන් අතැරෙන් අය අමුතුුවෙන්. පරිත්‍යාග කරර පරිත්‍යාගර හිතාහදාගන්න අවශ්‍යතාවයක් නෑ පින්වත්න්නේ. එහෙම හිතාදාගන්න ඕන්නේ. එතකොට යම්වෙලාවක විරාගයක් හිතේ උපන් නොතුන් ඒ විරාගේ නියෝජනය කරන්නේ මිදීමයි. ඊළඟටයා එයා ඒක අරතය තමයි ඊඟ ඊළඟටයා ඒ විරාගේ හේතුවෙන්නේ විමුක්තිය පිණිස. විමුක්ත ස්වභාවය පිණිස. එතක අ රාධ කියන භික්ෂුවත් මේ කතාව දිගින්දිකට පවත්ව වෙන යනවා. හොඳයි ස්වාමීී විමුක්ති පණබන්තය කිමත්තියාති හො විමුක්තිය කුමක් පිණිසද විමුක්තිය කුමක් පිණිසද ස්වාමීී එතකො බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රාධ මිදීම විමුක්තිය කිය විමුක්ත කියල ැන මිදනවා කිය මිදීම නිවන පිණසයි. සම්පූර්ණයම නිවිලයනෝ නිවිලයනවා නි එ විමුක්ත ස්වභාවේ නිවන පිණිසයි පවති නිවීම පිණිසයි නිබ්ාන කියන ස්භාවේ පිණසයි ත විංකාර්ගතවීම පිණිසයි. මිඳනහම නිවීමක් ඇති වෙනවා එච්චරයි. එතකොට අර රාධ කියන භික්ෂ ආයත් අහනවා හොඳයි ස්වාමීණී විමුක්තිය නිබ්භාන කියන ස්වභාවය පිණිසනම්. නිබ්බානම් පණබන්තය කිමත්තී යන්ති. නිබ්භාන කියන ඒන නිවීම කුමක් පිණිසද කිනම්මර්තයක් ද කිනම්මර්තයක් පිද නිවීම නියෝජනය කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. කුමත්ද. නිවනේ අර්ථය කුමක්ද නිවුණහම නිනට පස්සේැ නි්ානකින ස්ොභාවයට පත්වීමේ කිනම් අර්ථයක් පිණිසද කියලා යහන්නේ. එතකොට භාග්‍ය වතුන් වහන්සේ මතක් කරනවා. අච්චයාසි යස්ස නි නි්ානෝ ගදන්ජෙහි රාග, බ්‍ර්මචරියන් බුසිතන් නිබ්භාන පරායනං නිබ්බාන පරියේසනං වහන්සේ පැදිලි කරනවා රාද ප්‍රශ්නයේ සීමවික්ම ගිය තනියාට ප්‍රශ්නී කතා කරන්න දෙයක් නෑ ප්‍රශ්නී කෙලවට දැම් පැමිණිලායින්නේ ඔතනින් හට කෙලවර පනවන්න බෑ රාද මේ බුද්ධ ශාසනය සියලු මාර්ග බ්‍රහ්ම චරිියාව සම්පූර්ණමී අපිපුරණ ගුණධර්ම සහිත සියලූ ආරිය බඹ සරජීවිතය නිවන පිහිට කොටගෙන නිර්වානීන් අවසාන් කොට ඇති දෙයක්. ඒවුෙසාම මේ කරණ දැ ොතනි ට ප්‍රශ්නානික තේරුමක් නෑමකොද ප්‍රශ්ණන ඉක්ම ගියා ඒ නම් නිවීම පිණිස අවබෝධය පිණිස සත්වෝ කියන භාාවෙන් නිදහස් වියයුතුයි. ඒය සත්ව කියන භාවේ නිදහස්ස ඉඩනං චන්දේද ාගේේද නන්දියද තන්න්නාවද කියන වචන හතර සහ සත්තෝ විසත්වෝ කියන ඇලිම් විශේෂෙන් ඇලිම් කියන ස්වභාවය අයින් වෙච්ච තැනක තමයි පින්වත්නී මේ ආරය බඹසරේ. ආවසානිිකන්ගේ වෙච්ච නිබ්ානක කියන තත්වයට හිතපත් කර ගණඩුවවෙන්න බඳු ත්වයකට හිත හදා ගැනීමට අද මේ උතුම් දේශනා උපකාරවේවා. පිවොත්නි අද දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මුල්ලේරියාව ශාන්තිමාවතේ අංක එකසිය තුනිහි පදිංචි අතුළ බණ්ඩාර මහත්මා සහ දීපිකා බුදදස මහත්මිය විසින් දායකත්වය දරලාතියෙනවා එහැමදිනාටම නිදුක් නිරෝගී සුවදිගා සිරි සම්පත් කායික මානසික යහපත මේ ගෞතම බුද්ධ සාාසනයම උතුම් චතුරාරි සධ්‍යාව බෞදධවේවා කිය අපි අධිෂ්ඨාන කරනවා. අරමුණ විදිහයට නුවරේලිය බැලුංගල සඳනී ටේඩර්සි පදිංචිව සිටි හිං බන්ඩා පියයාානන්ට පරලෝ සැපත්වල දෙදහස් විසියකෙන් නොෑම්බ අටව වන දිනට යෙදුණු තෙමස්පූර්ණතෙමස් පූර්ණ එතුමාගේ පරලෝක ජීවිතයට අනුමෝදධනා දේශනාව කැටියටයි මේ දේශනාව සිද්ධ කළේ හින් බණ්ඩා පියතු මන්්ට ඥාතිවරයාට මේ කුසල්ලුපකාරවේවා බවගාමී ජීවිතයේ සුවපත්වේවා අයති බව සුවපත්වේ වයිතා මික්මනින් උතුම් චතුරාඩි සත්‍ය අවබෝධ කරගන්නට හිම් බණ්ඩා පියතුමා ඇතුළු මියගිය ඥාතිීන්ට මේ කුසල් හේතුවාසනාවේවා කෙලා අධිෂ්ඨාන කරනවා. මීට වසර විසි පහකට පෙර අකල් මරණීකට පත්තුවච්ච නුවන්ත විජේ බණ්ඩාර පුතාටත් දෙදහස් විසියකේ නොුවම්බර් මාසේ පස්සවනදිනට යෙදුණු ජන්මදිනය සිහි කරමින් නුවන්ත විජේ බණ්ඩාර ඒ තරුණ මහත්මටත් තාශඩුව අනුමෝධනා කරනවා භවගාමී ජීවිතය සුවපත්වේවා මිට වසර දහතුනකට පෙර මේ පරලෝගේ බුද්ධ දහස පියතුමන්ටත් කරුණ ඉදිරිසිංහ මෑණියන්ටත් පවුලේ නමින් මේ පරලෝගගේ සේලු ඥාති මිත්‍රාදීන්ටත් ද්වාසංගතත්වෙන් ියගිය ලක්වාසසි ලොකවාස සියල දෙනාටත් සියලු රාණ විරුවන්ටත් මේ කුසල්ල පකාරේවා බවගාමී ජවිතය සුවපත්වේවා යිති බවය සුවපත් කරගනිත්වා සංසාර් ගමන කෙළවර අමානිවන් පිණසම මේ දේශනාම කුසල් හිේතුවා අසන වේවා කෙලා අදිිෂ්ඨාන කරනවා සජවත්ව සිටන ලීලාවතති ජයිසිං මෑනියන්ටත් පවල සියලු සෝදර සහෝදරියන්ටත් ආශුවාද කරලති නෝදේකන් වහන්ේ වෙච්චාපටත් ලක්වාසී ලෝකවාස ධර්මශ්‍රවනය කරපු සියලු දෙනාට මේකු සලූපකාරවේවා ආයති භවේ සුවපත්වේවා මෙලොව යහපත පිනිසත් පරලෝ සුගතිය පිණිසත් ගෞතම බුද්ධ ශාසන නිවන් පිණසත් මේ දේ සරභේතුවේවා කිය අධිෂ්ඨාන කරනවා. එවගේ ඔබ සියලු දෙනාටත් සියලු දෙවියන්ටත් අවිචය පටන් භාගලේ දක්වා විහිදී පැතිරී පවතින පිෙනනො පිෙන හැම දිනාටමත් සංසාර දුග්‍යවා ලබන අමා නිවන් පිණසම මේ දේශනාමයේ කුසල් හේතුවාසනභේවාකින් අධිෂ්ඨානීම් දේශනාව නිමා කරනෝ ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි දේශයෝ නිප්පානන්